සාමාන්‍යයෙන් මේ ලෝකයේ ජීවත් වෙන ඕනම පුද්ගලයෙක්ට සුපිරිම අදහස් හිතෙන්නේ නාන වේලාවට හෝ වැසිකිළියේ ඉඳගෙන ඉන්න වේලාවට කියලා ඔයා දන්නවද? මේ සිදුවීමට හේතුව සහ කාන්තාරවල මෙරිලින් නොටුවන් අල්ලන්න එපා කියන හේතුවත් මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. මිනිසුන්ට වැඩියෙන්ම සුපිරි අදහස් වැසිකිළියේ ඉඳගෙන ඉන්න වේලාවට හෝ නාන වේලාවට පමණක් සිටින්නේ විද්‍යාත්මක හේතු කිහිපයක් නිසා කියලා වාර්තා වෙනවා. ඒ අනුව මේ කාර්යයන් දෙකම ඔබ තනිව කරන නිසා මානසිකව සාමය ඇතිවීම මීට ප්‍රධානම හේතුවයි. ඊළඟ හේතුව විදිහට මෙම කාර්යයන් කරන අවස්ථාවේ බොහෝ විට ඔබට කිසිවෙක් බාධා නොකරන නිසා සංසුන්ව හැමදේම සිටීමට ඔබට කාලය ලැබෙනවා. මේ කාර්යයන් ඔබ බොහෝ විට කරන්නේ උදෑසන නිසා ඒ වෙලාවට ඔබට නිරවුල් නිදහස් මනසක් තිබීම ඊළඟ හේතුවයි. මීට අමතරව මේ කාර්යයන් කරන අවස්ථාවේ බොහෝ විට වෙනත් දෙයකට ඔබ සිත යොමු නොකරන නිසා එක් දෙයක් ගැන පමණක් සිතා නිවැරදි අදහසක් ලබා ගැනීමටද හැකිවීම තවත් විද්‍යාත්මක හේතුවක් විදිහටයි හඳුන්වන්නේ. කාන්තාරවල ප්‍රවාහන කටයුතු සඳහා ඔටුවන් යොදා ගන්නවා කියලා ඔබ හොඳින්ම දන්නවා. හැබැයි මේ ඔටුවන් ජීවත්ව ඉද්දී අපි මේ සතුන්ගේ ශරීරය ඇල්ලුවට මේ ඔටුවන් මිය ගියාට පස්සේ නම් මේ සතුන්ගේ ශරීරය අල්ලන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි මේ ඔටුවන් අධික උෂ්ණත්වයක් තියෙන පරිසරවල ජීවත් වෙන නිසා ගොඩක් ඉක්මනින්ම මේ මිය ගිය ඔටුවන්ගේ ශරීරය ඇතුලේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ වීඩියෝ එකේ පේන විදිහට මවුන්ගේ ශරීරය ඉදිමෙන්න පටන් ගන්නවා. වාර්තා වෙන විදිහට මේ ඔටුවන් Tamanගේ ශරීරයේ ශක්තිය මේදය විදිහට ගබඩා කරගෙන ඉන්න නිසා මේ සතුන් මිය ගියාට පස්සේ මේ මේදය මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ ඔටුවන්ගේ ශරීරය ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් පිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බෝම්බයක් වගේ මේ සතුන්ගේ බඩ පිපිරිලා යනවා කියලා වාර්තා වෙනවා. වැරදිලා හරි මේ විදිහට පිපිරිලා යන මොහොතේ මිනිසෙක් ඒ ආසන්නයේ හිටියොත් කුණු උණු මස් කැබලි වලින් නැවිලා යන්න පුළුවන් වගේම මිනිසුන්ගේ ශරීරයට හානිකර සුද්‍ර ජීවීන් ඇතුල් වෙලා විවිධ ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මරුණ ඔටුවෙක් කවදාවත් අල්ලන්න එපා කියලා කියන්නේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනව නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි ආයිත් ඉක්මනින්ම මුණ ගැහිමු. Thank you.